දිල්ලහරාය මෙතන හෝටලයක් දාන්න යන්නේ. බෑන්ක් ලෝන් එකක් ගන්නවා කියලාත් කිව්වා. එයාත් බිස්නස් කරන්නේ. නංගිගේ මස්සිනාද? ඔව්, දිල්ලහරාය. ජනිල් ලොකු පන්නාරින් පසු ෆාම් එක දස ඕනායින් බැලුවේ නැත. මෙතන අක්කර හතර පහක් තියෙනවනේ. ඒ ඔක්කොම යාලට ලිව්වද? ඔව්, සියාගේ දීපොලනේ පුංචිරල් ලිව්වා. ඔව් ආන්නට බැරුව ලත වෙන්නේ තමාට ලිවේ මොනවාදයි කියා බව සපෝදනි. සියා ළඟදි තමා දීපොල ලිව්වේ. මල්ලිටයි මටයි හීරැස්සකල ඉඩම් දෙකක් ලිව්වා. ඇතුලේ? ඔව්, ඒකත් ඇතුළට වෙන්න. ඒ පැත්තේ පර්චස් එකක් රුපියල් 50,000ටත් හොයාගන්න පුළුවන්. ඔහු කියන්නේ ඊඩම වටින්නේ නැති බවයි. වෙන්න ඇති, මන් දන්නේ. අපරාදේ අර සියාගෙන් ෆාම් එකයි ඉල්ලන්න තිබ්බේ. අනේ මට මේව මොකටද? සපු ඇත්තරම තම දෛවියගෙන දුක් වූ අය. මේ මංගල හමුවේ කසාදේ තීන්දුව වීමෙන් අනතුරු එළඹි මොහොතේ. එහෙම වෙලාවක මනමාලයා කතා කළේ උත්තේ ආදරය ගැන, ජීවිතය ගැන, උදාවන සුන්දර දවස් කෙනේ. එහෙම නැතු මනමාලයේ වන්නට යන කිල්ල සමග පර්චස් වල මිල ගණන් ගැන කතා කරන්නේ නැත. නුවර ගෙදර ඉන්න නංගි කැමතිද? ඒ කියන්නේ නංගිලාගේ කැන්නේ ගෙදර. ඔව්, ඒක ලස්සන ගයක්. පළතුරු වත්තක් වගේ. ළඟදී අපි ගිහින් අස් කළා. ඇයි? සපෝට් ඔහු එහෙම ඇසූ එක ගැන පුදුමය. ඉතින් අපි එහෙනම් අපට ඒ ගෙදර ඉල්ලකමු. නංගිත් ආසයකනේ. කරා කෙල ගසන්නට සපෝට් සිතුනි. ඔහු අරම අසත්ති ඇසිතී ඔහු තමගේ ජීවිතය ගැන පුංචි ඔහු කැක්කුමකින් කතා කරනවා කියයි. ඒ ජනිත් ලොකු බණ්ඩාරට දේපොල මදියේ. ඔහු හදන්නේ තමගේ පිටතම ඒ ගෙදරත් දැහැවැද්දට ගන්නට. එහෙම කොහොමද කරන්නේ? අම්මා මල්ලී සීය තාත්තා ඉන්නේ ඒ ගෙදරනේ. ඔක්කොම එක්ක අපට ඉන්න බෑ. මං කිව්වේ එයාලට වෙන ගයක් අරන් අපට. ඒගේ මල්ලිට, එයා තාම පොඩි. මගේ තියෙන දේකුත් එයාට දෙන්නයි මං ආස. මං ඒ තරම් පැටියට ආදරෙයි. සපු තරමක් එඩුම්බරව කීවාය. ඔහු මේ කසාදේ උවසර තබා පොඩි කාට හිමිවන්නට යන ගියත් ඉඩමත් ගනීවියයි සපුට බියත් දැනුනේ. මැරිගලාට පස්සේ හිතන්න ඕන අපි ගැන නේද? ඔයා වගේ මිනිහෙක් එක්ක ගෙවන පවුල් ජීවිතයක අනාගතය ගැන මොනා හිතන්නද? සපු යටිසින් සිතුවාය. මිනිසුන්ගේ පපුවට නලාව තැබුවාට ඔහුට හදවතක් හඬනා සංවේදී හඬ නොඇසෙන බව සපු දනී. ජනිත් ලොකු බණ්ඩාර ඔහුගේ මාමාට කියා ඇත්තේ හිතේ මැවුණ කෙනා හමු වූ බවේ. ඒත් හිතේ මැවුණ කෙනා හමු වූවා නම් ඉඩකඩම් ගැන මොකට හොයනවාද? සියයට කියලා පුළුවන් නම් මේක වහට ඉල්ලගන්න. එද්දී ජනිත් හිමීට කීවේ. ඔහැනි මිනිසුන් ළඟින් පීලි ගඳ ඇතැයි සපුට සිතුනි. මං ඉල්ලන්නේ කොහොමද? සියා දීලා ඉවරයි. ඔයා අන්තිම කැමති විනාශ කරන්න පුළුවන්. Sorry, I can never do that. සපු ඔහුට තේරෙන ඉංග්‍රීසියෙන්ම කීවාය. ජනිත් ලොකු බණ්ඩාර සපු සමග ෆාම් හවුස් එකට ඇතුළු වූයේ එතරම් සතුරු මුහුණකින් නොවේ. නුවර හසට ඉහළින් පෑයු හඳේ එළිය එලිකල ගෙපැලට වැටී තිබුණි සිරියාවන්ත ලෙසනි. ඉඩමට හන්තානේ තෙක් අහස කිරි පාටට පෙනුනි. සාගර වහල පමණක් ගැසූ බිත්ති නැති කෑල්ලෙ ලිප තබාගෙන කොස්ටික තැම්බෙන්නට තැබේ. චන්න කොස්සට ටික සුද්ධ කරගෙන පැමිණ කොස්සකට තැම්මේ. කොල්ලො දෙන්න සිමෙන්ති පටි ඉඳගෙන හැත අහස දෙස භාවනාවක් කරන්නාක් බඳුව බලා උන්නේ. ඔබ හම්බ වෙච්ච නිසා ඔක්කොම වැඩ පිළිවෙලකට හදාගන්න පුළුවන් වුණා. සාගර මුව පුරා කිව්වේ. උඹේ හිතේ තියෙන ධෛර්යයට ඔබ මං හම්බෝනේ නැතත් ඒක කරයි. මටයි උඹ හම්බ වෙච්ච එක වටින්නේ. අපි කොහොම හරි නැගිටිමු. මං උඹ ගැන බලා ගන්නවා. ඒක උඹ කියන්න ඕන නෑ සාගර. ඒක නෙමේ. එහෙනම් මොනවද? අර කරවල හොද්ද සුන තාම එනවා.
උඹ කොහොමද ඒ කරවල හොද්ද එච්චර රහට ආදන්නේ? ඉස්සර කුරුණෑගල පොලේ සෙනසුරාදට මම ගිහින් තමා බඩු ගේන්නේ. ගේනකොට හොඳ කට්ට කෑල්ලක් ගේනවා. අම්මා ඕකට දෙහි දාලා උණු වතුර ටිකක් දාලා හොදලා එදෙනවා. මම බලන් ඉන්නවා. හොද්ද හැදේ මතකෙන් මචං. අම්මා උඹට නිකන් සුරමාතාවක් වගේ ඇවිත් කියනවා ඇති. චන්න කිව්වේ ඇත්තටම අම්මා එහෙම සුරමාතාවක් ව එන්නට ඇත. නැත්තං ඇයි ජීවිත කාලය පුරා ඇත්කඳ විහෙරට පිදූ මල්වල පින කොහාටද? පුළුවන් ඉක්මනට අපි බයිසිකලයක් ගමු නේද මචං? එහෙනම් මං හිතුවේ එකපාර කට්ට කාගෙන ගිහින් මාස 6-7කට පස්සේ ත්‍රිවිල් එකක්ම ගන්න. උයන්න බඩු ගේන්නත් වාහනයක් ඕනනේ. අන්න අයිඩියා එක. මට පුළුවන් වීල් එලවන්න. ඇත්තද? ඔව් බං. පුළුවන්. උඹ කියන එක හරි. නැත්තම් හාල්ලා දෙන්න ත්‍රිවිල් චාර්ජ් ගෙවලම අපිට පාරුයි. හැම දෙයක්ම හිමීට හිතන්න ඕන මචං. බය වෙන්න එපා. උඹේ ඔළුවට කොහෙන් හරි මාර්ගයක් එනවා. මං ඒක දන්නවා. උඹ ඉස්සර ඉස්කෝලේ විවාද කරද්දි එහෙමනේ. කොහෙන් උඹට අදහස් එනවද දන්නේ නැහැ. චන්න මෙසේ ළඟට වී දෙන ධෛර්ය සුළුපටු එකක් නොවේ සාගරට සිතුණි. මං නාගෙන ඉන්නම් කොස්සෙක ඉදිලා. රැට නාන්නේ පා සාගර. එහෙනම් එඟ හොදමු. සාගර සිනාසී කීවේ. උඹ අදවත් මට කිල්ලෝ පෙන්නනවද? චන්න කෑගස ඇසේ සපෝ කනේ. ඔහුට සපෝගේ පින්තූරයක් පෙන්වනට සාගර දවල් පොරොන්දුවේ. ඇඟ සෝදගෙන ඇවිත් පෙන්නන්නම්. සාගර තනියම සිනාසී කීවේ. මටත් තියෙන එකම සැනසීම දවසකට පැයක් විතර වාදියා බලන් ඉන්න එක විතරයි. කුරුඹ ගහේ එල්ලූ වතුර බටෙන් ගිලින සීතල වතුර ටිකට සාගර වත ඇල්ලුවේ. පතනේ සීතල වතුරෙන් මාරය පවා නාතිබ ඔහුට දැන් මේ වතුර සීතල නැත. වා හිටියනම් දියරෙද්ද කන්දවල මම මේ බටෙන් නාවනවා. සාගර දුකෙන් සිතුවේ. ඇඟ සෝදාගෙන අලුත් සරමත් දාක සාගර කුඩා අල්මාරියේ තිබූ පොතක් ගත්තේ. ඒගෙන ඔහු චන්න දෙස බැලුවේ සිනාබරවය. වරින් අම්මට සිරි කෙල්ලෝ පෙන්නන්නද? බලමු බලමු සාගරය සාගරයේ තරම් ආදරේ කාටද කියලා. චන්න ඇඳින් පැමිණි ඉඳගත්තේ ආශාවෙනි. සාගර පොත තුලෝ සබුගේ පින්තූරයගෙන මොහොතක් බලා උන්නේ. මට මේක කියන්න ඉන්නේ ඔයා විතරයි. එවැනි කතාවක් ඒ ඇස්වල විය. මේ ඉන්නේ එයා තමයි සපෝ සපු මලි. චන්න ටික වෙලාවක් කෙල්ල දෙස බලාගෙන උන්නේ. කෙල්ලෙක් නෙමේ චන්න කීවේ. එහෙනම් මලක්. සාගර සිනාසුනේ. ඇත්තරම යා මලක්ම තමා මචං. ඒත් මට ඒ මල දාලා එන්න උනා. චන්න සාගර දෙස දුබ්බරව බලා උන්නේ. ඔහුගේ දිනෙත්තලෝ දිස්නේ කඳුළු බව චන්න දැනි. තරාගනින් මචං. හැමදේම හරියයි. මගේ නෑනා පරිස්සමින් තියාගනි. චන්න සාගරගේ හිස අතක ඡායරූපී අලියු අතර දුන්නේ. මං දවසක යාව හොයාගෙන යන්න ඕන. ඒත් මෙහෙම නෙමේ. අපි දුක් විඳිමු. මං ඔබට ඉන්නවා. එයත් දුක් විඳිනවා ඇති. සාගර කිව්වේ